ර්මානු ශාසනාව වැඩමවා හිඳින ගෞරවනය දේශකයණන් වහන්සේ, පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහපිරිවෙනෙහි පරිවනාදිහිපති, ශාස්ත්‍රපති පූජ්ජය පාද හකුරුවෙල සිරි ධම්ම ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරන්නේ මේ රිගම බොකලගම, ප්‍රේමසිරිි ආනන්ද කුමාර මහතා ප්‍රධහන පවුලෙසේලු දෙනා. සැදැවතුනේ ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බෝද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස බුද්දං සරනගczaමි බුද්ධං සරණගචාමි දමං සරනගczaමි දහමං සරනගචාමි සgang සරනගczaමි සංගං සරනගචාමි දියම්පි බුද්ධන් සරනගczaමි tiyampi budhang sarenang gacamiyampi dhaang sarenang gacai Du tiyampi dhaang sarenang gacami tiyampi sanghang sarenang gaca Du tiyampi sanghang sarenang gacami tiyampi budhang sarenang gaca Ta tiyampi budhang sarenang gacami tiyampi dhaang sarenang gaca තතියම්පි ධම්මංසරණංගච්චා තියම්පි සංගන්සරනංගච්ඡාමී තතියම්පි සංගන්සරණංගච්ඡාමි පානාතිපාතාගරමනී සිකාපදං සමාධයාමි පානතිපතාවෙරමණී සිකාපදං සමාධයාමි අඳිනාධානාාවරමනී සිකාපදං සමාධයාමි අදිින්නධනවෙරමණී සිකාපදන් සමාධිය කාමහ සුමිච්චා චාරාාවරමනී සිකාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණී සික්කාපදන් සමාධයාමිින් මුසාවධාවේරමනි සිික්කාපදං සමාධයාමි මුසාවාදාවරමණි සික්කාපදං සමාධයාමි රවේරය මජ්ජ පම ධ්ටානවරමනිි සිික්කාපදං සමාධයාමි සුරමේරය මජ්්‍ය පමාදට්ඨානාවේරමණී සික්කාපදං සමාධයාමි සමන්තාචක්හවාලෙ සු අත්‍රාගච්චන්තු දේවතා සධම්මංමනිරාජන්ස නන්තු සග්ගමොක දම් දම්මත් සවනකාලු අයං බදන්ත දම්මත් සවනකාලු අයං බදන්ත දම්මත් සවනකාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධන්ස නමුතන්ස භගවතු අරහතු සම්මා සම්බුදධන්ස නමුතන්ස භගවතු වරහතු සම්මා සම්බුදදන්ස Caje caang වනangන කර අපේතචිත්තන න සභජය dijojoදුුමං කියන palaලතිතු අ menyangං සමක්කෙිය මහබි ලොකතිී සහැ bare පවත්ni. ගුවන්විදුලි ශස්ථාවහරහා, ලක්වාසි ලෝවාස සැමට ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට මගපාදා දෙන ධර්මදේශනා පිංකම් මාලාවේ, තවත් එක් ධර්මදේශනා පිංකමක් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදනාම මේ සූදානංවනු ලබන්නේ. ගුවන්නදුලි සාස්ථාව හරහා ධර්ම ශ්‍රවණය කරන අති විශාල සැදහැබර ජනතාවක් අප රට තුළ ජීවත් වෙනවා. ඒ බොහෝ පිරිසක් විවිධ විවිධ මාතුෘකාවස්සේ විවිධ විවිධ මහසගරුවන මගින් දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා තියෙනවා. අද දවසිදත් අප මේ සූධානන් වන්නේ අපේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් මේ ධර්මදේශනා වහරහා ශ්‍රවණය කරන්නටයි සදහබර පින්වත්න ම දේශනා කරන්නට ගෙදුුණේ අපේ බුදුරජාණන් වහන්සේගේ වැදග caangනang cairira අපේචතන න සජ dijoන palaanti nyattwaන් සමකයම ලෝක සමජය තුළ පන්නni අපි කාටවt ජීවත් එන්න පුළුවන් කමක් නෑ. අපි සමාජයේ තුළ ජීවත්වනකොට සමාජයේ මිනිසුන් සමග කටයුතු කරන්නට සිද්ධ වෙනවා. සමාජයේ මිනිස්සුන් හිතන පතන විදිය පිවිධකාරයි. සමාජයේ මිනිස්සු ක්‍රියා කරන විද විිවිධාකාරයි. සමාජයේ මිනිස්සු කටයුතු කරන විදානුව සමාජය මිනිස්සු හිතන පතන විදයාානුව අපිට එ මිනිසුන් කොටස් දහේකට බෙදාවෙන් කරන්ට පුළුවන්. හොඳ මිනිසුන් සහ නරග මිනිසුන් හැටියට. ඒ බෙදාවෙන් කිරීම අපි සිද් කරන්නේ මනුස්‍යයාගේ උස මහත සුදුකල්ලු බේදය බලල නෙමෙයි. එ බෙදාවෙන් කිරීම කරන්නේ මනුස්්‍යයාක්‍රියා කරන විද හිතන පතන විදිිය, කතා කරන විද දිහාබලලයි. සමාජය තුළ මිනිස්සුන් සමග එකට එක ගැටමින් අපි කටයුතු කරනකොට අපිට හිත්වේදනා ප්‍රශ්න ගැටලු දුක්්හ දෝමනස්වයන් බොහෝමයක් ඇති වෙනවා. සමහර අවස්ථාවන් වලදී අපි ගොඩක් ලංකර ගන්නව මිනිස්සු කොඩාක් හොඳයි කියලා. ඇැබඒ මිනිස්සු සමඟ ගලදනු කරනකොට කාලයක් ගත වෙනකොට තමයි අපිට තේරුම් යන්නේ මේ මනුස්සයෝ ඇසුරු කරණාය, අපිට කොතෙක් දුරට ගැලපෙනවද නැද්ද කියලා. ඇති මනුස්ස සත්වයා තමයි අපිට හඳුනාගන්නට අපහසුම සත්වයා කියලා අපි දන්නකාරණාවක්. සමහර මිනිස්සු මොනතරං හොඳයි කියල අපි ඇසුරු දිසුරු කළත් චූතිි වචනයකට චූටි අඩුපාඩුවකට පන්නතුනි අපි අත්හැරල යන්ට යනවා. අපිව දාල යන අපි ඇසුරු කරපු මිනිස්සු නැවත ලංකර ගන්නට අපි මොනතරන්නං මානසිකව විඳවමින් උත්සහ කරනවද. ඔබටත් එහෙමවෙ අවස්ථාව නැද. ඔබගොඩක් ඇසුරු කරලා ඔබ ගොඩක් උදව් කරලා ඔබවදාළගිය යාලෝ මිත්‍රයෝ ඥාතීන් වැඩපළවල්වල වැඩකටවුතු කරපු අය ඔබවදාලගී අවස්ථා කොච්චරනන් තියෙනවද ඒ අය සමග පෙරතිබූ ආකාරයටම ඒ සම්බන්ධතාවයන්න ඒ යාළුමිත්‍ර ඥාතිත්වය ගොඩනගා ගන්නට අපි ඒ අවස්ථාවන්වල මොනතරං වෙහෙසෙනවද මහන්සි වෙනවද ඒ වෙහෙස මහන්සිය තුළ සමහර අවස්ථාවන් වලදි පින්වත්න අපි දරන උත්සහේ ප්‍රතිඵලයක් හැටියට ඒ ඇතන් තුල අප පිළිබඳවතිබිච්ච හිත්තමනාපකම් නැතිවෙලා නැවත අපිත් සමග ඇසුරු නිසුරු කරන්න යොමු වෙනවා හැබැයි ඒ යළි එක්වීම තුළ ඒ ඇසුර කොතෙක් දුරට සාර්ථකද කියලා ගැටලුවක් තියෙනවා. කෙනෙක් පිනොතුනි අපිව දාල යන්නේ. හිතවත්කමයි විශ්වාසයයි බිදිච්ච තැනන. එ බිඳෙන හිතවත්කම නැතිවෙන විශ්වාසය ඔය කියන තරම් ඉක්මනට අපිට යළිත් ඇති කරගන්න පෘථග්ජන මට්ටම තුළ ජීවත්වන මිනිස්සු ඉක්මනින්ම ඒ පළදිවෙච්ච හිතවත්කම නැවත ඇති කරගන්නවන බිදිිච්ච බිශ්වාසය නැවත ඉක්මම ඇතිකරගන්න වනම් එක ටිකක් කල්පනා කළ ුතු කාරණාවක් වෙනවා. එක විටක් හෝ අපික වච්චනකට හරි පුංචිදේකට හරි අත්හැරලගිය කෙනාට පින්වතුනි යලිත් වතාවක් දෙවතාවක් තුන්වතාවක් අපි අත්හැරලයන්ට පුළුවන් අවස්ථාව ඕනෑ තරම් තියෙනවා. ආන්නේ නිසා අපේ පින්වත්නි යලිත් අපිව දාළගිය අය එකතු කරගන්න හදරකොට අපි සියවතාවක් ඒ පිළිබඳව කල්පනා කරන්ට ඕන. ඔබ මෙහෙම හිතන්ටකෝ. කල්්‍යානමිත්‍රෝ කියල පිරිසක් අපි ධර්මය අනුව අපි ඇසුරු කරනවනි. කල්යානමිත්‍රයා කවද කෙනෙක් අත්හැරල යනවද. සත්පුරුසයා කවදාවත් කෙනෙක් අත්හැරල යනවද. නැහැනේද. එහෙමනම් කෙනෙක් අපි වත්හැරල යන්නේ. ඇත්තටම, ඔහු තුළ කල්ල්‍යාන මිතරත්වය ඔහුතුළ සත්පුරුසකමේ අඩුළුහුඩුකම් තිබෙන නිසා නෙමේද. අන්න අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මෙතෙක්බ සඳහන් කළ කාරණාවට අනුරූපීව දේශනා කලා ඉතාමත් වදගත් කාරණාවක් ම සම්බන්ධ කරගත්තේ ධර්ම දේශනාවට ඒ ගාතාපාටය තමයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කලා. Obහ kena uබද atහ. keහිම ඇල්මක් ඇති කරගන්න එpa itහිවමවිස්වාස keනද හිin බැහර වමtawa durarata ඇමවෙන . Hartaබදුjaan වහසkeදana කනවා diman ki palati nyatwa. ගස පල රහිත බව දන්නා පක්ෂයා ගසහැර යන්නාසේ තමාට හිතවත් නොවෙනකෙට අත් හරින්න කියන වගයි අපේ බුදුහාම් දුරුවෝ අපිට දේශනා කළේ ලෝකක් ස්වභාාවය මේකයි කියන වගේ. පින්නතුනේ බලන්තුොක හරි ලස්සන උපමාවකින් මේක දක්පනා පූරුව මේ. හිතවත්කම පලදු වෙච්ච තන විශ්වාසය පලදුවෙච්ච තැන අපිව දාළගිය කෙනා අත්හරින්න කියනෙක බුදුහම්දුර දේශනා කළේ ගෙඩි නැති පලනැති ගහක් කුරුල්ලො අත්හැරල යන්නේ යම්සේද ඒ වගේ හිතවත්කම විශ්වාසයේ බිඳිච්ච කෙනා අපිවත් හැරලගියානං ඒ යාළුමිත්‍ර ඥාතිීත්වය තුළ නැවත ඇතිඵලයක් නැත ඒ නිසා අපිත් ඔහුව හරින්න කියන වග තමයි මේ උදාහරණින් පවා අපිට තව දුරටත් ඒතු ගන්වන්නේ. එළට බලන්ටකො පින්නතුනිි ඒ අප පිළිබඳව විශ්වාසය හිතවත්කම පලදු වෙච්ච තැන ඒ විශ්වාසයේ හිතවත්කම ගොඩනගා ගන්නට අපි නින්දා අපහස හිවේදනා ඇතිකරගලිමින්. නිදා පහස වලට ලක්වෙමි දරන උත්සාහය තුළ තවතවත් තව තවත් මම වේදනාවෙන් වේදනාවකට පත්වන්න නැද්ද. දුකින් දුකට තව තවත් පත්වන්න නැද. අපිම ජේවත්වන කෙටි කාලය තුළ ඒ අත්හැරල ගිය දෙයක් වෙනුවෙන් වේදනාවඳමින් ලංකරගන්නට උත්සාහ කරනවා වෙනුවට. ඒ කාලය තව හොඳ කල්්‍යානමිතරෙක් අපි හැරල නොයන සත්පුරුසය හොයාගන්න උත්සාහයක් දැරුවොත් එක ඊට වඩාවටින්නේ නැද. එක නෙමීද සුදුසු ක්‍රියයාාමාර්ගය දැන් ඔබ ටිකට කල්පනා කරන්න. ැ ඔය කොඩක් පන්සල්ල බලට ය දික්කසාද සම්බන්ධ කාරණාවන් වලදී බොහෝ පිරිසක් එනවනි. ඒ දික්කසාද සම්බන්ධ කාරණාවන් වලදී විශ්වාසය කේනදේ අධ්‍යවශ්‍යම කාරණාවක්නි. කාමේ වරදවා හැසිරීම තුළ අු සමියන්තර ගැටලුවක් මතු වනොත් ඒ දෙපල මොනතරං එකට ජීවත් වනත් අවිශ්වාසය කේනදේ ඒ දෙපල තුළ හැමදාම පවතින්නේ නැත්ද. ඒ හරහා නිතර නිතර අඩ දම්බර රන්දුු සරුවල් ඇති වෙන්නේ නැත්ද අඹුව ඉක්මවා ස්වාමයා අඹුවක් කර හෝ අුව වෙන ස්වාමිය කරාහෝ ඒ අනියම් ඇසුරු ගොඩනගාගෙන ඒවා අහු උනාම සම්බන්ධතා පිළිබඳව දැනගත්තම ඇති වෙන අවිශ්වාසයත් එක්ක ඒ දිගුගමනක් යන්නට උත්සහ කිරීම තුළ අතර මග මොනතරන්නන් මානසික කායික වේදනාවන් වලට ලක්වෙන්න සිද්ධ වෙනවද. එතට අපි කතාවට ගැන මැරිමැරී ප ඉපදි මැරිමැරි ජීවත් යනවගේ කතාව ජීවත් වෙනවා නමුත් එන ප්‍රශ්නත්ක මැරි මැරී ජීවත්වන්නේ මෙරිමරී ජීවත්වන්නේ අරගේ ගැටලුවක් නිර්මාණය වෙලා අපේ ඇසුර දිකටම පවත්වාගෙන යන්න හදන කොට කෙනෙක් දිහා බැලුවත් සැකෙන් ඔන්න බලන්නේ. එතකොට ඒකට වච්චන හුවමාරු වෙනවා කතා බහවල් ඇැති වෙනවා අවසාන හිත් බිඳී. කේ අවසාන ප්‍රතිඵලය නැවතත්වෙන් වීම මෙත්තක ජීවත්වන ට වඩ වඩා හොඳයි විඳෝ විඳෝ නේ. මේයා අතහල්ලදාන දහස්වේජීවත්තන එක කිය හිතනවා. ඉතින් අප අර දරුව ගැනහිතලාර මනුස්සකම ගැනහිතලා. එයාලට කරුණු කාරණා පහදලදීලා නැවත එවන් වැරදි නොවෙන්නට වගබලාගන්න කෙල උපදෙස්දීලා එකතු කරාට කීයෙන් කීයක්ද එකතු කිරීමම්. ඒ යලි ලංකරපු සම්බන්ධතා සාර්ථක සම්බන්ධතා බවට පත්තුනේ. ප්‍රශ්නවලින් තොරවෙච්ච සබන්ධතා බවට පත් වනේ. අපි හැමවෙලාවක්‍රම දුරදිග බලලා බුද්ධියට තැනදීලා කටුතු කරන්න පින්වත්නි උත්සාහ කරන්නට ඕන. එනිසා හිතවත්කම විශ්වාසය පළදුවෙච්ච තැන නැතිවෙච්ච තැන නැවත ඒ හිතවත්කම විශ්වාසය ඇතිකරනව කියනෙ එක ලෙසි පහසු දෙයක් නෙමෙයි. එසේ තාවකාලිකව පලදුවෙච්ච හිතවත්කම නැවත ඇතිවෙනව කියල කියන්නේ පලදුවෙච්ච විශ්වාසය නැවත ඇති වෙනව කියල කියන්නේ එක ශනිකමම ගොඩ නැගෙන ක්‍රියාවලියා හැබැයි අරවෙච්ච ගැටලු යටහිත් තොල තැම් පත් වෙලා තියෙනවා. අලුයට සඟවිච්ච ගිනි පුරුවක කොයි වෙලාවක හරී ල්ලු ික ැති වෙලාගගේයාාම ගිනිිපු පුරමතු වෙනවා වගේ අර යටහිත්වොල තියන ඒ ගැටල්ලු ප්‍රශ්න ඉස්මතුවෙෙන්න්න තියෙන ඉඩ ප්‍රශ්ථාව වැඩී ඊට මීට හොඳනැද්ද විඳවවිඳවා මැරිමැරී ජීවත්වෙනවට වඩා අපි වෙේපා කියල දාලගිය අය අත්හැරලා සැනසීම ජීවිතය ජයගන්නට උත්සාහ කරනක එතිෙන්ට ෙමෙයි ද ධර්මය තුළින් පැමිණෙන්න්නට ඕන. විඳව විඳව ජීවත්වෙනවට වඩා ජීවත්වන කෙතිිකාලය සැනසිල්ල ජීවත්වවෙන්න නේද අපි උත්හ කරන්ට ඕන. ඉතිං ඔය පුද්ගලයන් අප හැරල යන කාරණාවේදී එකෝ අපි ඒ අය අත් හරින කාරණාවන් වලදී සමහරවිට කේලම ඉරිසිාව ඔය කාමේවරදවෑ හැසිරීම මත් පැන් මේ කියන කාරණාවන් නෙමෙයිද පදනම් වෙන්නේ. මත් පැන් ආදී කාරණාවන් වලදී ඒ අපිට නිවරදි කරගන්න පහසුයි. ඊළඟට ඉරිසියා කුහකකම් මේ ආදී කොටගත් දේවල් වොලින් ඇතිවෙච්ච ගැටලුත් යම් තරමක් දුරටපිට නිවරදි කරගන්න පහසුුව නමුත් නැවතවතාවක් ඒ ඇතිවෙන්ට තියෙන ඉද ප්‍රස්ථා බහුලයි හැබැයි පර අඹුවම් පරමිනිසුන් කරා යොවවීමෙන් ඇතිවෙන හිත්බිඳීම් කොච්චර දුරට යළිත් නිවරදි කරගන්න හැදුවත් ඒවා අලුයට සැඟවිච්ච ගිනි පුරු වගේ ඉස්මතුවෙන්න තියෙ ඉද ප්‍රස්ථා වැඩී ට පරම්ුවන් ගෙනනකොට හරි ලස්සන්නන ජාතක කතාවක් මතකේට එනවා දසන්නක ජාතක කතාව එක රජ කෙනෙක් හිටියාඒ රජතුමාති තාමත් ලසන අගබිසවක් හිටියා ඉතින් මේ රජවරුන්ට හින්නවනේ පුරෝහිතයෝ කියල පිරිසක් පුරෝහිතයකින්නවා පුරෝහිතත් හිටියත් ොම කඩවසම් පුතෙක්. තින් තාාරුන්ට පත්තුනාම පුරෝහිත තාත්තාත් එක්ක රජවාසලට මේ තරුණයත් නිතර නිතර යන්න ගත්තා. රජතුමා සමග බොහොම රසිරියෙන් බබලන අග රජතුමා සඉන්න බොහොම රමත් අගබිසව දකින මේ පුරෝහිතගේ තරුණ පුත්‍රයාට ඇ පිළිබඳව අධිකරාගික සිතුවිල්ලක් ඇතිවුුණා. ඒ සිතුවිල්ලෙන් බැහැරවෙන්න බැරි තරමටම ඇයගේ රූප ස්වභාවය ගමන් විලාසය කතාවිලාසය වෙනුවෙන් මේ තරුණ පුත්‍රයා වසීකෘත වුණා වසී වුණා. අවසාන මේ තරුණයා අග බිසවට හිතිං ආලය කරන මට්ටමට පත් වනා ඉති ඇය ලැබෙන්නේ නැහැ කියන එක මේ තරුණයට මතක්කනකොට පපුුවපිච්චිලා යනවා. ඉන මානසික වේදනාවක්. දැම් මේ තරුණයා ද රජවාසලට යන්නෙත් නෑ ගෙදරට වෙලා හරියට කන්නෙත් නෑ. අර රජබිසවගැන කල්පනා කර කර සතුටු වෙනව වගේම ඇයනේ ලැබෙන්නේ නැහැ කියලා. හිතනකොට දුක්වව දුක්කවී වේදනාවෙන් වේදනාවෙන්, පිච්චි පිච්චි ජීවත් වෙනවා. දැන් එන්න එන්න මේ තරුණේ අසනීප වෙනවා. හොයාගන්න බැරි අසනී පැහැදිෙනවා කෙත්තු වෙනවා කන්නේ නෑ කන්න බෑ ඉතින්බේ පුරෝහිතයා රටේමන්න දක්ෂ වෛද්‍යවරු ගෙනල්ලා. මෙ තමන්ගේ පුත්තරයා සුව කරගන්නට උත්සාහ කළක් හරි ගිය නෑ. අවසානේ මේ තමන්ගේ පුත්‍රයාට මොකද උනේ කියලා යාළූමිත්‍රයෝ හරහා උපක්‍රම සීලීව දැනගන්නවා. ඒ ගමන පුරෝහිතත් තමන්ගේ පුතාට තියෙනෙ මානසික ව්‍යාදියක් රෝගයක්. කියල දැනගත්තම පුරෝහිතත් බොහෝ කනගාතුූකට පත්ව වෙනෝ. මොකද ඒ මානසික රෝගයට අවශ්‍ය කරන බෙහෙත ලබා දෙන්න පහසු නිසා. පිනතුන බුදුජාණන් වහන්සේ සභාසවාදී සූත්‍රවලදී දක්වනවනි සබහර අවස්ථාවන් වල මානසිකව ඇතිවන්න ගැටලුවලදී ඒ ඇතිවෙන මානසික ගැටලුව අනුවඒ විසඳන ක්‍රමතියෙනවා. මේ වගේ අධික රාගයක් තුළින් අධික කායිකසනී පැත වනාම සමහර අවස්ථාවන් වලදි ඒකට බෙහෙත ඒ ඉල්ලන දේම ලබාදීම. ඉල්ලදේම ලබාදීමන් තමයි මානසික ්‍යයාාදීහ දුරු කරගන්න පුළුවන්කමති යෙන්නේ නැන මත්පැන් මද්‍රව වල තැබබැහි වෙච්චාය ඒකෙන් ගලවගන්න පුනරත්තාපනය කන්න කොට ගිහිපු ගමම් මේ එකනවත්ත නෙනනෙ ටිකටි ටිටිටිටිකදීලා තමයි ඒකේ මුදවගන්නේ. මේ රාගේ සම්බහඳව කාන්තාවක් පිළිබඳව පිරිමේෙක්ට පිළිබඳව කාන්තාවක්ත දැඩි ඇල්මක්. ආසාවක් ඇති වනාමත් එක මානසික රෝගයක් ව්‍යාධයක් බවට පත් වුනොත් ඒ රෝගෙ මුදව ගන්නත් ගොඩක් දුරට ඒ අදාලදේම සමහරවස්ථාමන් වලදි දෙන්ට වෙනවා. ති කාලයක් ගත වුණා. රජතුමා දැක්කනැහැ මේ පුරෝහිතගේ පුතා රජවාසලතියෙනවා. ඇ අසනීපයි කෙලා අරංචි වුණා. පුරෝහිත කැඳවලහන වඔබේ පුතාට ති අසනීපේ මුොකක්ද. ඇයියාගේ රෝගය හොඳ කරන්න බැරි. ඒ පුරෝහිත උත්තර දෙෙන්නේෙ නෑ. රජතුමා කියනවා පුරෝහිත ඕනම දෙයක් කරන්න ඔබමගේ විශ්වාසවන්තම පුරෝහිතයා. නිසා ඔබට මමනො කරන දව්වක් නෑ කියනවා. එගමන සමාව ඉල්ලල පුතාගේ ඇත්තම රෝගගේයේ මොකක්ද කෙල්ල රජතුමාට දැනුන්දුුන්නන්න. මේ පුරෝහිතට තියන ලැදිියාව නිත් ඒ පුත්‍රයාට තියන ලැදිියාව නිත්. රජතුමා කල්පනා කරනව මේකට විසඳුම කොහොමද මා දෙෙන්නේ. රජතුමත් තමන්ගේ අගිසවට ගොඩක් ආදරී. හැබැයි දැම්මෙලේනෙක්. දැන් එතවට අගබිසවත්ෙක් එක දවසක් හරි මේ සමීපං මෙතරුණයට ඉන්න ලැබන නම් උපකරම සීලීව මෙතරුණයගේ අරමානසික ව්‍යාදිය ගි පිළිබඳව ඇතිවේ තිබේෙන දැඩි ආසාාව එමානසික ව්‍යාදිය දුරුකරන්න පුළුවන් කම තියෙනවා. රජතුමා තරුණ දරුවෙක්න කියෙන හැඟීම ඇතිව පුරෝහිතර ටිකදවසකින් කතා කරලති කියනවා. මගේ අගබිසව ඔබේගෙදර එකක්කගෙන ගිහිල්ල. දවත් සතක් තියාගෙන. මේ තරුණයාගේ අසනීපය සුවපත් කරගන්නට මම අවසර දෙන්න. ඉතින්ඒ අනුව පුරෝහිත අගබිස වටත් ඒකාරණාව දැනුන්දීලා තමන්ග ගෙදර ඇයවෙක්කගෙනේ යනවා තරුණ දරුවගේ මානසික ව්‍යදිය මේ රෝගය නැති කරවල ඔු ස්ෝපත් බවට පත්කරවන්නට ඕන අදහසිංහ. දවස් හතක කාලයක් දුන්නා. අනේ මේ දවස් හත ඇතුළත අවසානේ අගවිිසවසහ මේ තරුණය ආතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඉතින් අර තරුණයගෙත් මානසික රෝගයක්ත් නැතිවෙනවා. එකන දවස් හත ඉක්මවා යන්නත් ලංවෙලා. මේ දෙපල වෙෙන් වෙන්නති නක මැත්තට අවසානෙ හොරෙම්ම පැනලයනෝ. දවස් සත ඉවර වුණා අටවෙනි දවසත් උදාවුුණා තමන්ගේ අගබිසව රජවාසලට ආවෙනය පුරෝහිත කැඳවල හනවා වෙච්ච සිදුවීම කියනවා. රජතුමාට අරාගන්න බැරිවේදනාවක්කාවා. අජ්‍යෝමම ගොඩක් ආදරේ කරපු මගේ අගබෙසව ලස්සනම මේ රටඉන්න කාන්තාව. අනේ මට නැතුනානේ කිය කිය හුල්ල 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 අධික්ක මානසික පීඩාවකට ලක්ක වුණා. දැන් කුමාරය හොඳ වනාා. කුමාරය හොඳ කරන්න පරිත්‍යාගය කරපු. රජතුමා කුමාරයට හොඩා. ලේ අති සාරයේ වැනි රෝගා බාද හැදන මට්ටමටම කායිකව දුබලවුුණා. දැ මේ කුමාරත් අගිසවත් ඒ ජෝ දුවට වෙච්ච දෙයක් නෑ. ති මේ අතර තුර ජාතකතාව සඳහන් වන පරිදි අපේ බෝසධානන් වහන්සේ මේ සිදුවීම දැනගෙන රජතුමාට මිලමුදලින් තොරව බිහෙත් කරන්න ඉදිරිපත් වෙනවා. ඉ විශේෂයම අපේ බෝසතන් වහන්ේ රජතු මාග වඩගිහිල්ල ඉතිං අහනවා ඔබතුමාට මුණු හරිමාන සික ගැටලුවක් තියෙන වද කියල උපක්කරම සහිලිව රජතුමාගේ ගැටලුව හඳුන ගත්තාගමන පුරෝහිතුොත් සම්බන්ධ කරගෙන බෝසතනන් බෝසත්වෙද මහත්මය උපක්‍රමයක් යොදනවා රජතු මාට මේ මාන සික ගැටලුවෙන් මි දෙන්න උත්සාහ කරන්න ති අර කඩුගිලින සිිල්පියෝ ගෙන්නලා ඒන් සන්දර්ශනයක් සංවිධානය කරලා රජතුමාටක පෙන්නන්න සලස්සනෝ ඉතින් අපේ බෝෂතාානන් වහන්සේ රජතුමා ලඟෙන් ඉන්නයට උපදෙස් දෙෙනනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහයි ඒකට මේ උත්තරේදෙන්ට ඕන මේ ප්‍රශ්නය ඇහුවම මේකට මේ උත්තරේදෙන්ට ඕන කියලා ඒ ගමන ඔන්න රජතුමත් සන්දර්ශනය බලන්නවා එක තරුණේ අධියක්දික කඩුවක් ගිලිනවා මේක දැකලා රජතුමා පුදුම වනවා ඇතුමා අහනවා පුොරෝහිතයගෙන් ලෝකතින අමාරුම වැඩේ නේද මේක කියලා ඒගමන පුරෝහිතකගෙනවා නැහැරජතුමනි ඕකනෙමය අමාරු වැඩි අඩියක් දික ඩුවක් ගිලන එක නෙමේ මාරු වැඩ ඔයිට වඩාමාරු වැඩක් ලෝකයේ තුළ තියෙනවා රජතුමාන ඒමකද්ද පුරෝහිත කියනවා රජතුමන මිලෝකයේ තුළතින අමාරුම වැඩේ තමයි යමක් දෙන්න ඕන කෙල හිතනක තමයික ම මෙලෝකෙතින අමාරුම වැඩේ. දැන් රජතුමා අගභිසවදීලා දැන් නැවත ආපු නැති හින්නන මේ මානසික ව්‍යාදියට ලක් වෙලා තියෙන්න්නේ එකනම පක්‍රම සිලිව මානසික බෙත් කරන ඇති බලන්න පුරුව සමන්ගෙ දෙයක් අනුන්ට දෙන්නවන කියලා හිතන එක තමයිකෝ මේ ලෝකෙ තින මාරුම වෙඩේ අර අඩියක් දෙක කඩුවක්ගලන එක මොනමාරුවත් දව්වා. ඒක පුරුදුනොත් කරන්න පුළුවන් දෙයක් රජතුමනි මේ ක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමයි. ඒක කීපු ගාම්ම රජතුමා චුත්හ කල්පනා කරන්න ගත්තා. එහෙමන මංගේ යමාරු වැඩේ කරලා නැතියෙන්නේ. අත්හර නැබැරි රූමත්ම රමත්. මෙලෝකේ මෙරටඉන්න. එකම ලස්සන කාන්තාව බවට පත් එච්ච මං ගොඩක් මාදරයේ කරපු මගේ අගවිිසෝ මංඟර තරුණයට දවස් හතකට හරි දුන්නනේ එහෙමනංේ මගේ කියලල්ලගත්තු දෙයක් අනුන්ට දෙන්න ඕන කියලා හිතන එක නං අමාරුම වැඩේ මොම එක කරලා තියෙනවා අන්න හිත පොඩ්ඩක්හදාගත්තා තවටික වෙෙලාවක් ැනකොඩට අඩියේ හමාරක් දෙක කඩුවක් ගිලිනවා රජතුමම එකක දකිනවා අප රජතුමා පුතුම වෙනවා ඒම් මේලෝකේතිෙන්න අමාරුම වැඩේ අ අධියක් දික කඩුවක් ගිලින එක නෙමෙයි අඩික මාරක්දික කඩුවක් ගිලින එක වෙන්ටෝන කියලා පුරෝහිතකෙන් අහනවා අටකනේද මේල්ලෝකේතින අමාරුම වැඩේ කියලා. පුරෝහිතගේනවා රජතුමනේ ඕක නෙමේ මේ ලෝකෙතින මාරුම වැඩේ. රජතුම හනවා මොකක් දහනම් රජතුමනමලෝකෙතින මාරුම වැඩේ තමයි අත් හරින්න බැරිදයක් දෙන් ඕන කියලා හිතුුවන ආන්නේ හිතපුදේ දෙනක තමයිකුව අමාරුම වැඩී. දෙන්න ඕන කියලා හිතපුදේ දෙන එක තමයිකවා මෙලෝකෙ තින ඊළඟටම අමාරුම වැඩේ. ඔයත් තුොත් අහල තියෙනවනේ ඒක සාටක බමුණගේ කතාවන තිබබුණේ එකමෙක උතුරු සල්ලුවයි සරද්ධාව වැඩ වෙච්චකමට බුදුහාහමුදුරන්ට දෙන්න යනවා ඒ මේ දුුන්නොත් මට පොරෝගන්න ෙුත්නෑ නානකොට න්නෙකුත්නෑ නාල දින්නෙ කුත්නය කියලා. ඔන්නර ආපු සිතුවිල්ල තෘෂ්ණාවත් එක්ක නැවත නැතිවෙනවා. තමන්ගේ අවශ්‍යතාවේ ගැන හිතරකොට. ආපෝ හැරිලේනෝ. තුං නිවතාවනේ හිතා දිිෂ්ඨාන කරගෙන න මට හෙදි නැතත්කමන්න මං මේල උතුරු බුදුරජාණන් වහන්සේට පපුජ්ජ කනව කියලා අත්හරලම පූජ්ජ කරලා ඒ ආනිසංස පක්ෂයේ ලබාගත්තේ. මේ ධර්මශ්‍රවනය කරන ඔබටත් කොච්චරණන් දේවල් දෙන්න හිතිල ඇත්ද. හිතන එක ගොඩක් වටිනවා. ඇබැ මේ මත් පැන් මද්‍රව්‍ය යාදී සමාජ සම්මතයට විරෝධී දේවල් දෙන එක නෙමේ මෙතන මේ අත් හැරීම ගියන්යිය. සමාජයට හානිකර සමාජයට විරෝධී, සමාජ සම්මතයට විරුද්ධ, දේවල් අත්හැරලා සතුටු සිටින්දීමේ ඇති ආනිසංසයක් නෑගේ අත්හැරීමක් නෑ මතක දයාගන්ට ඕනව. පන්න තුනී. දැගතකොට හෙමනං අන්න තමන්ට දෙන්න ඕන කියලා සිතුවිලි ඇති වනාාට අපි කීයෙන් කීදනෙක්දඒ දෙන්න ඕන කියෙන දේවල් දෙන්නේ. දෙන්න ගියාම හිතත් එක්ක මොනතරන් යුද්ධයක් කරන වදාපී. හිතන්ටකෝ. අයෝ මේක දීල කොහොමද. කිවනව කියලා දැම නොදීන්න මොකක්ද මං කියන්නේ. ඊළඟට කියනවා මෙහෙමයි කියනවා හරමයි කියනවනේ කොට නැති දේවල්. අ දෙන්න බෑ කියන එක කෙලි කියන්නේ නැතුව වටන් උච්ෂරණන් දේවල් කියනව දරක නොදීන්න. එහෙමනං මෙල මේ පුරෝ හිතියත් කියනව රජතුමනේ දෙනව කියල හිතපු දෙනේක තමයිකුව මේ ලෝක ඊළංඟට අමාරුම වැේ. රජතුමත් ඒක මන කල්පනා කරනවා. ඒකත් මම කරලනේ තියෙන්නේ. මමදැන් මගේ බිරිද දෙන්න ඕන ගෙල හිතුවා. ඒක මම දෙන්නලා. මම දවස් සතක හරි මගේ බිරිින්ද දුන්නන. එන ඒකත් මම කරලනේ න දැමට අමාර වැඩක් මේ ලෝකේ නෑනෙ එකක මාර වැඩ ක්කො මරලන. එ මම තමයි දක්ෂයා. ඊට පස්සේ. කල්පනා කරගරයි නවස්ථාව දුන්නම තවටිකකින් රජතුමා දකිනවා අඩි දෙකක් දිික කඩුවක් ගෙලින මනුස්සේ අඩි දෙකක්දික කඩුවක්ගෙලින මනුස්සේ. අන්න රජතුමාදන් තෘෂ්ණි බූතවුණ. බුදු අම්ම මේක නේද විශ්මය ජලකදේ ආයි කාටවත් කරන්නම බැරිදේ මේක තමයි ලෝකති න අමාරුම වැඩේ වෙන්ට ඕන අරවනෙමෙයි කියලොවන්න රජතුමා කල්පනා කරගරඉන්නවා ඇලා කැනකොට පරොහහිතකෙන් හන වර පුරෝහිත අර අධි දෙකක් දිග පරන්නක අරක දිිකඩුගී ඕක ගිල්ල මිනිහනේද මෙලෝකෙ අමාරුම වැඩේ කරන්නේ. එක හැනද පුරෝහිත කියෙනනවා ඕකේ ඇති අමාරුව මොකද රජතුමනි පුරුදුනොත් ඕ කර නොන කෙනෙක්ට පුළුවන්. ඕයිට වඩා අමාරු දෙයක් රජතුමනති යෙනනවා රජ ඒ මොකදව. රජතුමනනි මේලෝකේ තියෙන අමාරුම අමාරුම වැඩේ තමයි දීල සතුටු වෙන එක කිව්වා. ඔකන ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමයිකවා දෙන්නෝන කෙල හිතන්නත් පුළුවන් කි්වා හිතනතේ දෙන්නත් පුළුවන් කිව්වා හැබැයි ය දෙකටම වඩාමාරුවය කිව්ව දීල සතුටු වෙනේක ගොඩක් අය දීල දුක්වෙනය කන කරන්නේ ගොඩක් අය දීලා හිතමනාපකම්මැති කරනගන්න එකනෙ කරන්නේ ගොඩක් අය දීලා විලවනය කනෙ කරන්නේ විඳිනවනෙමයි විඳ වනවා. රසිතුමත් ඕක අහග දෙදල කල්පනා කරනවා ඒක මට කරන්න බැරි වෙලානි බිරිඳ දෙ ෝන කෙල හිතුවා දුන්නා ඒ දෙකම කලා ඇැයි මදම් ිඳ මක්තයේ කල්පනා කර කර කරකර කර කර කන්නේෙත් බොන්නෙත් නැතුව. අසී මාල්තිිකව මානුසික පීඩාාවකන දුක්විදිිරවනේ මමක් අයකවත් දුක්විඳින වනේ. එහෙමන මෙතන මට ජයගන්න බැරි වෙලානෙ කියලා රජතුමා කල්පනා කලා. තිං එක කල්පනා කරන විදියය බෝ සධානන් වහන්සේ එක කියාදන විදිය ඒත් ෘෂ්ණාව පිලි බඳව. එළඟට රාගිකත්වය පිළිබඳව දසන්නක සූත්‍රයේ තුර හරි ලස්සනට කරුණු පහදල දෙනවා ඔබටත් ඒ ජාතක කතා වරගෙන කියා කියවල මෙක ලස්සනට කල්පනා කර කර දරබවබෝධය කරා යන්න පුළුවන් කම තියෙනවා. අන්නවසානයේ ර්‍රජිතුමා කල්පනා කරනවා මාවෙපා නිසානි මගේ අඩුපාඩුවක් තියෙන නිසානි මට වඩා ඔහු ඔහුද වෙච්ච නිසානේ සැපසම්පත් සියල්ලක් මත්හරලා ඇය අරතරුණයායයික පැනලගී එනිසා ඇය ඕනෙනෑ කියලා කෙනෙක් අසනීපවෙච්ච කෙනෙක් සුවපත් කරන්න මෙලෝකෙ කාටවත් කරන්න බැරිවෙච්ච දෙයක් මම කලා කියලා අදපටන් මම සතුටු වෙනව කියලා රජතුමා හිතා හදාගත්තා හිත හදාගත්ත නිසා කයත් සුවපත් වෙලා නිරෝගීකම ලබන්න ලුවන්කම ලැබුණ කියලා ජාතක කතාව දක්පනවා. පින්නතුන හැරීම ඇසුරු කරනදේ අත් හැරීම කියන තැංවලදී. මේ කාරණාව ලුත් ඊට අදාල වෙනව කියන එක ඔය ඇත්තු කල්පනා කරන්නට ඕන. මේ ඔය අපි වදාල යන තැන්වලදී ඇති වෙන එක අවස්ථාවක් පිළිබඳව මාම ජාතක කතාවත් උපයෝගී කරගෙන. ඔබට සිහිපත් කරන්නට යෙදේ මේ වගේ අවස්ථාවනෝ තියෙනවන අපිවදාල යන. ඒ කොහොම හරි මොකක් වෝ පදනමක් මගේ මොනො හරි දුරුවලතාාවයක් පදනම් කරගෙන මේ විදිහට අපිව අත්හැරල යන්නෙත් නේ ඇත්තටම අප පිළිබඳව විශ්වාසේසා හිතවත්කම නැතිවෙච්ච නිසානේ. අපිට වඩා ඒ යන කෙනා හිතවත් නිසා. අපිට වඩා ඔහු පිළිබඳව විශ්වාසයක් තියෙන නිසානේ ඔය විදියට හරි දාලයන්නේ දසන්නක ජාතක කතායිම මතක්කල පරිදින. අර අගබිසව අර තරුණයක පැනලගයේ රජතුමාට වඩා ඉස්්වාසයක් හිතවත්කමක්ඒ තරුණය පිළිබඳව ඇතිවෙච්ච නිසානේ. ඉතින් ඇ නැවත ගෙන ල රජාසර තියාගත්ොත් මොකදවවෙන්නේ. ය මොතරන්නන් හූල්ල හූල්ල දෙෙස්දවුල් තියතියා මානසික පීඩාවකද විඳවවිඳව අජවාසලය ඉන්නේ. ඉලාට අජතුමා ළඟටාවත් ඇය වෙනද වගේ බලාපොරොත්තුන ආදරයක් දෙයිද. එසේ ආදරයක් නොලබෙනකොට එතන රන්ඩු සරුවල් වෛර තරහ කොරෝද නෙමේ දැතිවෙන්නේ. එහෙම නැති අලුත් ප්‍රශ්න ගොඩනගාගෙන අපි ජීවිතය. අපායක් බවට පත්කරගන්නට වඩා පින් වත්නී හොද නැද්ද එදාල යන එක දාල ගියා හරි හරිින්ටෝන කියලා අත් හරින එක කරන එක හිත වඩා ධර්මානුකෝ ලබ සුදුසු නැද්ද ඔබ හිතන්ටකෝ. තිහෙ නිසා අත්හැරල යන තැන ඒ වැඩ පිවල ක්‍රියාත්මක වෙන්නෙත් හිත පදනම් කරගෙනන ඒ සිතුවිලි පදනම් කරගනනේ. ඒතින් ඒ වගේ සිතුවිලි ඇතිවෙන්නේ සසර පවට වෙන්න පුළුවන් සසරෝ වගේ දේවල් කරලා පුරුදු තිබනොත් ඒ පුරද්ධට වෙන්න පුළුවන් ද අප අපිට පවපුරොව ගන්න අකුසලයට බරවෙන්න ඕන නිසාවෙෙන්ත පුළුවන්. න්න සමහරට මරණේත හේතුව නිර්මාණය කරන්න වෙන්න පුළුවන්. ි කර්මයක් එක් ගල් ගලපල ඒ ඇතලුව දිහත් අවධානය පින්වතුන යොමු කරවන්ට ඕන. ඉති මේ කාරණාවන් පිළිබඳ උබත් හිතන්ට. දැන් ඔබ වැඩපළවල්ලොල වැඩ කරන කොට ලගරක් ලඟෙන් ඉන්න අය චට දේකට හිත්තමනාපකක් මැති වෙලා පේ මූුණුවවත් බලන්න නැති වෙන්න පුළුව ඇතුො ඒ තැන් ල ්‍ය අපි හිතන්ට ෝන කක්ද යාමාතක හිතවත් ඉන්න කාලේ ම මෙහෙම දව කලා මෙහෙම කලා මෙච්චර අනිත්තායි නොකරන්න දේවල් කලා. ඒඟෙ නිසා ඔහුට හෝඇයට මා වෙපා නම් නේ ඒ නිසා ඒ නිදහස මම දීලා එතෝට ඒ අයට නිදහස්සේ ජීවත්වෙන්න්න අවස්ථාව දීමත් මොනතරම් පරිත්‍යයාාගයත්ද අ රජතුමා තමන්ව දාළගිය ඒ අගබිසවටත් ඒ තරුණයටත් හානියක් නොකර ඒ ජීවත්වීමේ නිදහස ලබාදීම මොනතරම් පරිත්‍යාගයක්ත්ද මොනතරම් පිනක්ද ේ ්‍රෘෂ්නාව නැතිකරගෙන නිමනට පාතබන්නට කරපු මොනොතරන්නං පරිත්‍යාග සීලිත්වයේ සීලිත්තුවයක්ද. ඒතුළි මොනතරන්න අත් හරීම මානසිකව පුරුදු කරගත්තද. හැම ගැටලුවක් ම පින්නතුනිි අපිට පුළුවන් නම් මානසික පීඩාවක් බවට පත්කරගන්න නැතුව. ඒක තුළ සැගවිිලාතියෙන දනාත්මක පැත්ත හොයාගෙන හිතහදා ගන්ට. ඔන්න ඔබලා දක්ෂයෝ එ නිසා ඒ අහිමිවෙච්චදේවල් අපි අත්හැරලගිය දේවල් නේ ගැන හිත හිතා කාලය මිඩංගු කර කර විඳවමින් ජීවත්වනක මහම් මහම මහා මෝඩක් ක්‍රියාවක් ගහක පලහටගන්න නැත්නං අයකට කුරුල්ලො ගහිලවැඩක් නෑ රල් ගහදයා බලන්න වත්න අත්හරලම යන්ටේ යන. එ අපිවත් හල්ල ගිය දේත් අරකුරුල් අත් හැරලා ඒ ගහත් හරල යන වගේ අපිත්ත් ඇරන්න පුරදුුවෙන්ට ඕන. එටොට මානසික පිඩහාවකින් තොරව පිනකොත් සිද්ධ කරගෙන. හිතත් අධ්‍යාත්මික වශයෙන් දෙවුණු කරගෙන. අපිටලව පරව දෙලවටම කාරණාව යහත් කාරණාවක් බවට පත් කරගෙන ජීවිතය ජයගන් ලපින්නතුන පුළුවන් කම ලැබෙනවනේ ඉදි මාමේ සඳහන් කරමින් ඉන්නේ විශාල කාරණාවක් ප්‍රතිකඩවල් රාසියකින් සාකච්ඡා කළයිතු කාරණාවක් නමුත් උදාහරණයක් සහිතව මේ ලැබිච්ච කාල පරාසේ තුළ ඔබට ේරුම්ගන්නට පුළුවන් මට මටේ කාරණා පහදල දෙන්න පුළුවන් කම ලැබුණා එතිරි එහා අනකුත් තැංවලදිී ඔබ මේකේ පුදාහරනත් එක්ක ඔබේ ජේවිතය ගලපගන්න ධර්මයත්තෙක අපි එපා කියෙල අත්හරල යන කෙනට නිදහසේ නිවල් ජීවත්වන්නට අවස්ථාව සලසලදීමම සුවිශේෂය පරිත්‍යයාගයක් කෙලහිතන්ට එක බහපිනක් කෙලහිතන්ට සැනසන පුලුවන්ම තියවා. ඒ අත්හැරලගිය අයත් හැරිය කියලා ට කරදරයක් විපතක් වෙච්ච ලාවකදී නේ අපිට පුළුවන්කමක් තියෙනවන උදවක් උපකාරයක් කරන්න එක කරන්නට ඕන අන්න එක මානුසීයයි එකත් ධර්මානුකූලයි. එමනතුව කරදරයක් පවිපතක් වෙච්ච වෙලාවකදිනේ දැ දැනදනත් අපි පිටුපාන වන එක නිවරදියක් හැරීමක් නොවන බවත් අප අරේ අවබෝධ කරගන්තෝ තර තියෙනවා සංඟවිච්ච ෛයිරයක් සඟවිච් රරිසියාව ලිංගික මාත්සර්රයක් ආනේ නිසාපින්නතුන වවා පිළිබඳවත් අවධහන යොමු කරන්නතෝන. අත් හැරිය නං අත් හරින්ටෝන. අයයේත් හැරිදේ අත් හැරිය දේත සම්බන්ධයට කරදරයක් උපතක් පිච්ච වෙලාවගදී පිහිතක් වෙන්නත් අපට පුළුවන් කමතියෙන් නෝවන හරියට අපේ දයක් හැරයවා. ඒේ බැ කලක කියන්නේ ඔබේ අතරීමේ ගැටලුවක් තවමත් ඔබ තුළ ඉතුරුව පින්න්නතුන පවතිනව කියන එකයි. නේ නිසා මාම දේශනා කරන ධර්ම දේශනාව හොඳින් මනසටරගන්න. මෙ මොකක්ද කිව්වේ හාමුදුරුවෝ කියන එක ඔබ පින්නතුන හිතන්න. සමාජයේ තුළ ජීවත්න කකොට මිනිසුන් එක ගැටෙන්න්නේ යන්නන්නේා. නොගැතිී අත් හැරියතුදේ අත්හැරලා ඒ අත්හැරියුතු සම්බන්ධතා අත්තහැරලා මනස නිරවුල් පවත්වාගෙන ඒවා වෙනුවෙන් කාලයේ මිදංගු කරනවට වඩා තවත් දහම් කාරණාවක් අවබෝධ කරගන්නටේ කාලේ යොදවන්න උත්සහ කරන්න. පිනට දහමට යොමු කරවන කාලයක් බවටේ කාලයේ පත්කරගන්න ඔබ වෙරවීරිය දරන්න. ආන්නෙතොකොට මෙලෝවශයෙන් ජීවිතේ ජයගන්න පුළුවන්කම ලැබනෝ වශය වගේම පරලෝවශයනුත් ඔබට ජීවිතය ජයගන්නට පින්වත්නි ඒ කාන්ත වශයෙන්ම ඔබට පුළුවන්කම ලැබෙනවා. ආන නෙතෙන්ට ඔබේ ජීවිතේ රැගෙනන්න මෙ ධර්මදේශනාව ඉවහල් කරගන්ත ඕන කරනවා. ඉතිං අදම ගුවන්න්නුදුලී ශාස්ථා වහරහා විකාශනය කරන මෙ ධර්මදේශනාව පදන්නව අටිවිසාාල පිරිසක් ුවෝමනාවෙන් උනන්දුවෙන් ශ්‍රවණය කරනව කියලා. ඒම නම් පිල්න්නතුුණේ මේ ධර්මදේශනාවත් ඔබ බුද්ධියෙන් අරගෙන පදවතට වහල් නොවී මනසටකතා කරලා ධර්මයත් ගලපගෙන ජීවිතේ ජයගන්නට මේ ධර්මදේශනාව ඔබ හැම දෙනාටම ආශ්වේදවාධාත්මක ධර්මදේශනාවක් වේවා කියෙලපි සෙත් පරාර්ථනා කරනු ලබනවා. සාධෝ සාධෝසාධෝ ධර්මදේශනාවේ දායකත්වය සහිපත්කිරීමට අවස්සරයි, මීරිගම මීරිගම බොකලගම එකසේ වෙසි දෙකෙන් තුන නිවසේ පදිංචි ප්‍රේමසිරයානන්ද කුමාර මහතාගේ පනස්විනි ජන්වදිනය නිමිත්තිෙන් එතුමා ධර්ම දේශනාවේ, දායකත්වයට එක්වන්නේ අපි යෝබොතුමාට සුවසපිරී සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනු නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනු, ඒවාගේම මහතාගේ බිරිද වත්සලා ශිරෝමණී මැතනයටටත් දරුවන් හේෂාන් ධනශංක, ඉශ්ෂාන් ධනශංක රුක්ෂාන් ධනශංක පුතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම එයගේ සියලූ යහ පත් ආකල්ප ස්ට සිද්ධවේවා කියන ප්‍රාර්ථනාව අපේක්ෂාව ඒවාගේම මීට වසර දුළහකට පෙර මියගිය පී සිරිසේන අමරසිංහ පියාණන් සහිපත්කිරීම පෙන් අනමෝදැන් කිරීම නමින් මේ පර්ලවගිය සංසාරගත සෙලූම නෑසිියන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටි නැමෑණියන්ට නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම බිරිඳගේ මෑනියන්ටත් පියාණන්ටත් නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම නෑසියන් මෙතුරන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඒවාගේම සෙලූම රටවැසියන්ටත් අපේ රණවිරුවන්ටත් සලු දෙනාට වගේම ගොරුවර ගොරවරියන්ට දුක්නිරෝගී සුවය චිරජීවනය පතා අදදවසේ ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ මීරි ගම බොකලගම එකසය විසි දෙකෙන් තුන නිවසේ පදිංචි අදදින පනස්වෙනි ජන්ම දෙනය සමරණ ප්‍රේමසිරි ආනන්ද කුමාර මහතා ප්‍රධාන පවුලේ සලු දෙනා මීළඟට මයිතාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවනය දේශකාණන් වහන්සේට පු්ානු මෝදනාව සඳහා පින්වත්න අද දවසිද මේ ධර්ම දේශනාවේ දායකත්වය ධරමින් කටයුතු කරපු ඒ පින්වත් හෑම දෙනාම නමින් මිය පරලවයන්ට යෙදිච්ච ඒ නම්ගොස් සඳහංවෙච්ච ඒ සෑම සිුරුදනාටමත් රටදැයි වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ටත්ඒවගේ ඔබ අපි හැම දෙනාම නමින් විශේෂයම මියගිය සෑම සිරුදධනනාටමත් අපි මේ සියලුපින් අනුමෝදං කරනවා. අපි දෙනපින් අනුමෝදං වන අප නමින් මියගිය අපේ මඥාතීන් පරලවජීවිත සැපවත් භාවයට පත් කරගනිත්වා ඒවගේම සසරගමනස් සැපවත් කරගනිත්වා මියගිය සෑමදනාම කෙලවර උතුම්මූ අමාමහනිවනිින්ම සැනසීමටම පත්වෙත්වා කෙල සාධූ කෙලප්‍රාර්ථනා කරමෝ එ වගේම මේ ධර්මස්්‍රවනය සිද කරලා. ලබාගත්ත රැස්කරගත්ත සියලු පින්. ලෝකයේ සාාසනයේ ඔබව අපවගම්ම පන්සලාරක්ෂා කරන සම්යත් දෘෂ්ටික දෙේව මණ්ඩලේට. මේ පින් අපි අනුමෝදං කරනවා. පින් අනුමෝදං වන දෙවියෝ. වඩ වඩාආත් සන්තෝ සභාවේයට පත් එෙත්වා. එසේ සතටු වෙන දෙවියන්. දායකත්වය දරන ඒ නම්ගොස් සඳහං වෙච්ච. ඔබත් ඔබේ පೌ್లోල සෑමಸරು නාಮත්, ධర్ම್්‍රවණය කළ සෑමදිනාමත්, ආරක්ෂා කරದతවා రැක දෙతවා, සියలు අපಲಪත් ద್ಾుರ කරದతවා දරුවం ද్ ాපන කටూතුළ ියුණුවක් అತ ಕරದతවා. ඔබේ ැකේ රක්ෂකටු තුළද වුණුවක් අඇතිකර දෙෙත්වා. දෙවියෝ අපි සැම නිරතුරු සුරකෙනු ලබත්වා කියල සාදු කියල ප්‍රාර්ථනා. කරමු එවගේ මෙ ධර්ම ස්්‍රවනේ සිුද්ධ කරගැනීමෙන් ලබාගත්ත පුුණ ශක්තින් හේතු කටගෙන දායකත්තේ දර නොබටත් ලක්වාසී ලෝවාස ධර්මස්්‍රවනය කරන හැම දෙනාටමත්. අපේ ගන්නිදු ලි ස්ථාවේ සියලුම නිල්ධාරරිී මහත්ම මහත්මින් ප්‍රධාන සේවකකාරකාදන්තත් නිදුක් නීරෝගී ස්ුවපත් භාවය චිරජීවනයක්ත් සැලසේවා ඔබ හැමදනාගේම අගුණ අදහම් දුරුවේවා. සුගන සදහම් වැඩි දිුණුවේවා. චතුරාර සත්‍ය ධර්මය පසක් කරගෙන නිවන ශක්ෂාත් කරගන්නට ඔබැහැමට මේපින්ං හේතුවා සනාමවේවා අවසාන වශයෙන් ඔබ හැමදනාටම. හැම යහපතක් සැපතක් ෂන්තියක්ම උදාමවෙත්වා කියලපි භාශිර්වාද කරනු ලබනවා. ආකා සට්ට ජබුම්මට්ට දේවානාගා මහිද්ධිका පnyaන්ang අනුමෝදවා චිරංරකන් තුලෝකසාසනම් ආකසට ජබුම්මට දේවානගා මහිද්ධිका පnyaන්ang අනුෝ දෙවා චිරංරක්කන්තු ධම්ම දේසනම් ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිදදිිකා පං්ඥන්තං අනුමෝදිිත්වා චිරංගකන්තු තුවංසදාති තෙරුවන්සරණම ලැබේවා. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනය දේශකයණන් වහන්සේ. පිළියඳල ශ්‍රී විද්‍යාශාන්ති මහපිරිවෙනෙහි පරිවෙන දෙෙපති ශාස්ත්‍රපති පෝජ්ජ්‍යපාද හකුරුවෙල සිරිධම්ම ස්වාමින් වහන්සේ. අපි ඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමෝ සාධෝ 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 ධර්මදේශනයක දායකත්වේ ලබා ගැනීමට ඔබත් කැමතිනම් කතා කරන්නා අපිට අපේ දුරකතනාකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි හැත්ත එකයි හතලිය. මෙම ධර්මදේශනය එස්ෙල්බිසි ධර්මදේශනා යුටයුබ්නාලිකාවොස්සේද සවන් දෙන්නට පෙළිවන් මෙතෙක් වේලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.